සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. 1606 සිට 1669 දක්වා ජීවත් වුණු ඕලන්ද ජාතික රෙම්බ්‍රාන්ට් කියන්නේ ඉතිහාසය තුළ දකින්නට ලැබෙන විශිෂ්ටතම චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ ද ත්‍රි ක්‍රොසස් හෙවත් කුරුස තුන ඔහුගේ අති විශිෂ්ට හැකියාවන් සනාථ කරන චිත්‍රයක් බව විචාරකයින්ගේ අදහසයි. එම චිත්‍රයේ මුලින්ම අපේ අවධානය යොමු කරවන්නේ ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත්වුණු කුරුසිය වෙතටයි. ඊළඟට එම කුරුසිය පාමුල රැස්සසින සෙනග වෙතට අපගේ ඇස ගෙන යන විට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ව කුරුසපත් කිරීම නැමැති දරුණු අපරාධයට සම්බන්ධුණු අයගේ මුහුණවල හැඟීම් සහ ඔවුන්ගේ ක්‍රියාවන් ජීවමාන ලෙස නිරූපණය කර තිබෙන ආකාරය දකින්නට ලැබෙනවා. අවසානයේදී අපේ ඇස් ටිකින් ටික චිත්‍රයේ කෙළවරට ගෙන යන විට එහි සෙවනැලි අතර සැඟවී තිබෙන කෙනෙකුගේ රූපයක් දකින්නට ලැබෙනවා. විචාරකයන් ඒ රූපයේ ඉන්නේ රෙම්බ්‍රාන්ට්ම බව හඳුනාගෙන තියෙනවා. මන්ද ඔහු අවබෝධ කරගෙන තිබුණා ක්‍රිස්තුස් වහන්සේව කුරුසියට තබා ඇනගැසීමට ඔහුගේ පාපද උපකාර වී ඇති බව. ඒ නිසා තමයි ඒ අපරාධයට සම්බන්ධ පිරිස අතර ඔහුත් සිටින ආකාරය දක්වා තිබුණේ. යමෙක් පවසා තිබුණා මෙලෙස ක්‍රිස්තුස් වහන්සේ මුළු ලෝකයේම පාප උදෙසා මරණයට පත් වුණු බව කියන්න හරි පහසුයි. ඒත් උන්වහන්සේ මගේ පාප උදෙසා මරණයට පත් වුණු බව කියන්න මට අපහසුයි. අපිත් පිලාත් වගේ උදාසීන, කායාෆස් වගේ කුමන්ත්‍රණකාරී, හේවායන් වගේ අකාරුණික, සෙනග වගේ අනුකම්පා විරහිත, ගෝලයන් වගේ බියගුළු විය හැකි නොවේද කියලා සිතන එකත් කොයිතරම් කම්පනයක් ඇති කරන දෙයක්ද? ඒ අපරාධය එහි සිටි සෙනග කළ දෙයක්ම නොවේ. උන්වහන්සේව කුරුසියට තියලා ඇනගැසුවේ මමයි. මම ක්‍රිස්තුස් වහන්සේ නම් දෙවියන් වහන්සේව කුරුසිපත් කළා. මම මේ අපරාධය කළාය සමග එකතු වුණා යනුවෙන්. අපි රෙම්බ්‍රාන්ට් ඉන්න සෙවනැලි අතර අපුවත් තබමු. මන්ද අපිත් ඒ අතර සිටිය යුතු නිසා. නමුත් අපි සිහිපත් කරමු ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත එල්ලී ඉන්න අතර පැවසූ දේ. පියාණනි, ඔවුන්ට කමාව මැනව. ඒ ඔවුන් කියන අය අතර අපිද සිටින නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මරණයට පත්වීමට අපගේ පාපද හේතුව නිසාත්, උන්වහන්සේ කුරුසියේදී ඔබ වහන්සේගෙන් ඉල්ලූ පරිදි අපටද කමාව ලබා දී ඇති නිසාත් ස්තුති වේවා. මින් පසුව නැවත නැවතත් උන්වහන්සේ කුරුසිපත් නොකිරීමට අපට සියලු ආකාර පරීක්ෂාවලින් ජය ගැනීමට උපකාර කළ මැනව. ආමෙන්.